शुभ दावसक वेवा प्रिय आसन्नेनी मे पास्टर नेविल दिनपता ओब वेत गेनेन हास्कमे वचनयाय अद अप्रैल मासे 12 वेनिदा येशुस क्रिस्तुस वहन्सेगे उतुम वू नामेन ओबट पलमुव आशीर्वाद गेनेनवा प्रियादर दरुवेनी अद जीवने कैम अद मन्ना अद देवियन वहन्सेगे पानीविडिय हिब्रियो पोते 9 वेनी परिच्छेदे 14 वेनी वगंतियेन मम ओब समग बेदा गन्नट यनवा අපි මේ මහසිකුරාදා දවසට සහ පාස්කුවට පිළියෙල වෙන මොහොතේදී බයිබලයේ කියනවා කැලලක් නැතුව සදාකාල ආත්මයන්න් කරන කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද කියලා මේ ස්ථානයේ සත්‍යතාවයෙන් ගොඩක් තියෙනවා අල්ලගන්න පළවෙනි වචනේ කියනවා කැලලක් නැතුව කියලා. එතකොට මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ඒ බැටළුවා, බැටළු පැටියා නැත්නම් බැටළුවා නැත්නම් සදාකාල බැටළුවා. ඒ සදාකාල බැටළුවා කැලලක් නැතුව ඉන්න ඕනේ කියලා නික්මයන් පොතේ 12 වෙනි පරිච්ඡේදය අපිට සඳහන් කරා. ඒ විදිහට ඒ අය කැලලක් නැති බැටළුවෙක්ව පූජා කරා වාගේ අද සදාකාල බැටළුවට කැලලක් නැහැ නැත්නම් පාපයක් නැහැ. දෙක කොරින්ති 5:21 කියනවා උන්වහන්සේ පාපය දැන සිටියවත් නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ පාපයක් නැතුව උන්වහන්සේ පූජා වුණා. දැන් මෙතන තවක කියනවා මල ක්‍රියාවලින් නොබලාගේ හෘද සාක්ෂිය. මල ක්‍රියා. මොනවාද මල ක්‍රියා කියන්නේ? අපි ජේසුස් වහන්සේව පිළිගත්තේ නැත්නම් අපි මරණයට යනවා සදාකාල මරණයට යනවා. ඒක නිසා ඔබගේ පාපය නිසා ඔබ සදාකාල මරණයට යන්න තියෙද්දී දෙවියන් වහන්සේ කියනවා මේ මල ක්‍රියාවලින් නොබලාව බේරා ගන්නවා. කොයි විදිහටද බේරගන්නේ? අහගන්න. සාක්ෂ හෘද සාක්ෂිය කොපමණ වැඩිද? එතකොට වර්ණ කිවිසුමේ ඒ සත්තුන්ගේ ලේ පූජා කරපුවාම පාපය මැකෙනවා පමණයි නමුත් හෘද සාක්ෂිය තාම කියන අනුභවකාරයෙක් කියලා. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් ඔබ පිරිසිදු වෙනකොට ඔබගේ හෘද සාක්ෂිය පවා දෙවියන් වහන්සේ පිරිසිදු කරනවා. ආමෙන් කියන්න. අන්න ඒ වගේ බලයක් තමයි මේ ජේසුස් වහන්සේගේ ලේවලට තිබුණේ. ඒ නිසා තමයි උන්වහන්සේ අපේ පාපය, ශාපය අපේ පරාජය අපේ මරණය උන්වහන්සේ දරාගෙන අපට ජයග්‍රහණය දුන්නේ දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මාව ඔබට ආශිර්වාද ගෙනෙනවා ඔබ කවුරුණත් කමක් නැහැ ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතය පුදකලා ආමෙන්